ජනතාව මට කිව්වේ කිසිම දෙයක් අවශ්‍ය නැහැ අපිට අපේ රට ආරක්ෂිත රටක් බවට නැවතපත් කරලා දෙන්නට කියලා. මම තමුන්නාන්සලාට කියන්නට කැමති පසුගිය මාස 3 ඇතුළත අපි අපේ රටේ ආරක්ෂක අංශවලට ලැබිය යුතු බලතල නොබියව පාවිච්චි කරන්නට මම අවසර දීලා තියෙනවා. සියලුම අංශවලට අපේ රටේ ඉන්න හොඳම ආරක්ෂක නිලධාරීන්ව අපි පත් කරලා තියෙනවා. රටේ බුද්ධි අංශ අපි ශක්තිමත් කරලා තිබෙනවා. ඒ බුද්ධි අංශවලට හොඳම නිලධාරීන්ව අපි පත් කරලා තිබෙනවා. ඒ නිසා මේ රටේ නැවතත් බෙදුම්වාදී ත්‍රස්තවාදයක් හෝ ආගමික අන්තවාදී ත්‍රස්තවාදයක් නැවතත් මේ රටේ බිහි වෙන්නට ඉඩ දෙන්නේ නැtei කියන එක මම තවුන් ඩාන්සලාට තහවුරු කරනවා. නිලධාරීන්ව ඒ වගේම CID එකේ FCID එකේ නිලධාරීන්ව විවිධ පක්ෂවල අපිත් එක්ක ඉන්න පක්ෂවල නායකින්ව ගෙනල්ලා මොන නඩුද කියන්න කරන්න කියලා තීරණයක් ගන්නෙ නැහැ. අපි අගමිනිස්තුමා ගැන විශාල විශ්වාසයක් තිබෙනවා. මම බලාපොරොත්තු වෙනවා එතුමා අධිකරණයේ ස්වාධීනත්වයක් නිසි අයුරු ජනතාවගේ යහපත සඳහා සාධාරණව පාවිච්චි කරයි කියලා. අපි නිදහස තිබීම රජයක දුර්වලතාවයක් හැටියට පාවිච්චි කරන්න එපා කියන එකත් මම මතක් කරන්නට වෙනවා. අපි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන සෑම අංගයක්ම අපි ඉදිරි කාලය තුළදී ඒ පොරොන්දු වුණු සියලු දෙයක්ම ඉටු කරනවා. ඒ ඉටු කරන්නට අවශ්‍ය ශක්තිමත් රජයක් අපිට අවශ්‍යයි. පසුගිය අවුරුදු පහ තුළ විශේෂයෙන්ම 19 වෙනි සංශෝධනය හරහා මේ රටේ පාලන තන්ත්‍රය අක්තිමත්ව තිබුණු ඒ ශක්තිය නැති කරලා තිබෙනවා. ජනාධිපතිතුමාටවත් පාර්ලිමේන්තුවටවත් අගමැතිතුමාටවත් ඒ අයගේ බලය තිබුණු ශක්තිය දුර්වල කරලා තිබෙනවා. තමුන්නාන්සලා එදා මා කෙරෙහි විශ්වාසය තියලා විශාල ජයග්‍රහණයක් අපිට ලබා දුන්නා. ඒ වගේම අපිට ශක්තිමත් රජයක් පිහිටවන්නට තමුන්නාන්සලාගේ ඒ සහයෝගය නැවතත් අපිට ලබා දෙන්න මෙන්න මම ඉල්ලා සිටිනවා. මගේ දූර කාලය තුල ඒ පස් අවුරුද්ද තුල මගේ මැතිවරණ ප්‍රකාශනයෙන් තමුන්නාන්සලාට පොරොන්දු වුණු සියලුම පොරොන්දු මා ඉටු කරනවායි කියන ප්‍රතිඥාව දෙන්න. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.